විෂන්කයා විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි. මේ අතර චෙක්පත් පහසුකම නතර කළොත් ඉන්ධන බෙදාහැරීමේ අර්බුදයක් ඇති වෙනවා කියලා දැන්ටමත් ගැටලු ඇවිල්ලා තියෙනවා කියලා පෙරව පුටා දක්වපු කතාවම තමයි කියන්නේ. ඉදිරි මාස 6ක් තෙල් දෙන්න පුළුවන් ඉල්ලුමින් 50% කියලා පැහැදිලිව සඳහන් කළා තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා. එය අප තේරුම් ගත යුතු සත්‍ය මේ මොහොතේ. ඒ කියන්නේ අපි කවුරු හරි කිව්වට නෑ මට තෙල් දෙන්න පුළුවන් තෙල් දෙනවා කියලා නෑ 50% තෙල් දෙන්නේ. එක්කෝ 50% තෙල් දෙන්නේ එහෙම නැත්නම් තෙල් බිල වැඩි කරනවා. ඔය දෙකෙන් එකයි කරන්න තියෙන්නේ. ඉතින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට උපදෙස් දෙන්න සමාගම් දෙකක් කියලා ලංකාවට ඇවිල්ලා තියෙන ඔක්කොමත් කියලා තියෙන මේ තෙල් ප්‍රශ්නෙත් එක්ක රටට ගොඩ එන්න බෑ කියන එක. ඉතින් ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහත්මයා පෞද්ගලිකව තමාට කතා කරලා ප්‍රකාශ කරලා තිබුච්ච දේවල් ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊයේ සඳහන් කළා. ආසියානු කලාපයේ භාර ජපාන විදේශ මාත්‍යංශ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ලෝක ආහාර වැඩසටහන ප්‍රධානී ලබන මාස මෙරටට පැමිණෙනවා කියලායි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා තිබෙන්නේ. කෙසේ වෙතත් මේ ඇති කරගත්ත තත්වයන් එක්ක ඉන්දිය නයාධාර යටතේ සිව් මසකට ප්‍රමාණවත් ඉන්ධන ලැබෙනවා කියන එක සඳහන් කරනවා. තෙල් ලැබෙනවා, ප්‍රශ්නේ තියෙන්නේ ලැබෙන ප්‍රමාණය. ඉතින් අද වාර්තා කරන්නේ අමාරු කාලයක් ඇවිල්ලා තියෙන්නේ. මේ අවස්ථාවේදී මේ කළමනාකරණය කරගෙන දෙනවා ඇරෙන්ට වෙන දෙයක් නැහැ. ඉතින් ඉන්ධන ලබා ගැනීමට මුදල් අච්චු ගහන්න සිද්ධ වුණා කියනක ඉන්ධන සම්බන්ධයෙන් අසීරු සති තුන පැමිණලා තිබෙනවා කියලා අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. දින හතක් භාවිතා කළ හැකි මේ තියෙන තත්ත්වයත් එක්ක මේ තියෙන තොග කියලා එතුමා සඳහන් කළා තිබෙනවා. ඉතින් එතුමා ඉතින් අර්බුදේ මාධ්‍ය ප්‍රකාශක කියනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ. ඉතින් මේ වෙලාවේ අර්බුදේ පිළිබඳ එතුමා සඳහන් කර තිබෙනවා. ඉතින් මේකත් එක්ක ගත්තෝ ඉතින් අද දවසේ පුවත්පත්වල මේ ඉන්දියාවෙන් දෙන සල්ලි ටිකත් ලැබෙයිද කියන ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. මොකද මේ අවස්ථාවේදී අදානිත් එක්ක ඇති වෙච්ච සිද්ධියයි ඔක්කොමත් එක්ක මේ සාකච්ඡාවත් බිඳ වැටලා තියෙනවා කියලා පුවත්පතක වාර්තා කරනවා. මේ පසු උපුටා දක්වන්නම්.